ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. प्रश्न सिद्ध मिनियक දෙමඩ මොනවද කරන්න කියන්නේ අම්මා? දැන් ඔයා ජීවිතය ගැන සැහැල්ලුවට හිතන්න නදන් දීපා ලොකු පුතේ. හෙට අනිද්ද ඔයාට ලැබෙනවා পদවියක්. ඒක තමයි වගකීම් යුතුයකම් වලින් පිරුණු පිය পদවිය. දැම්ම ඉඳලම ඔයා වගකීම් යුතුයකම් ඉෂ්ට කරන ලොකු පුතේ. හැම දෙයක්ම මම තේරුම් අරන් ඉන්නේ අම්. දෙමව්පිය වෙච්ච අපිටවත් ඔයාව තේරුම් ගන්න බෑ. ඔයා කරපු දේවල් හිඳ ऑफिस මටෝයි පොතනත් එකයි මුලින්ම මං අහපු දෙයට උත්තර දීලා ඉන්න මං ගියේ යාළුවෙක්ගෙද මොකක්ද දින ප්‍රශ්නේ ඔයානිකා චාමරි පොලිසියෙන් ප්‍රශ්න කරනවා වගේ මගෙන් ප්‍රශ්න කරන්න එපා හරියට දරුණු අපරාධකාරයෙක්ගෙන් ප්‍රශ්න කරනවා වගේ නෝ මගෙන් ප්‍රශ්න කරන්න මං එහෙම තමයි හරි කවුද වගේ යාළුවා මන්නෝ දන්නේ යාළුවෙක් වාට ඉන්න විදියක් නැ ඉන්දික මා දන්නවද මයන්ත මට බොරු කියන්න එපා මං මොඩෙක් කියලා හිතුවද චාම්බරි මොකද චාම්බරට වෙලා තියෙන්නේ මේ ඔයා කොහෙ ගියත් මට කමක් නැහැ හැබැයි අර උත්පලයා ගෙදර ගිහිල්ලා අහු වුණොත් එහෙම මම නරක ගැණි කියන්න එපා रूपश्री सर मुला इंदलाम हम दयाक में वारदात करते के लिए मटन आगे थे। हो मटन दावी तान दिब्बा। सर चामरे मिस्टर बैंडे हिते देख रही आवे। अन्न एक तमाई सर करबु पालवे नहीं में वैरायत। हो रूबजरे मैं क्या पीली करना? ये भी तरक नहीं सर। दें करने की ने हम दयाक में चामरे मिस्टर देनुवात करला कलोतन एक का होंदा पावल जीवित आगे वान है दुआ करन දැන් හොර රහස වැඩ කරලා අහුනොත් එහෙම අර විශ්වාසය නැතු වෙනවා සර්. චාමරී මිස් සතේ දහසක් වැඩදි ඇති. ඒත් ඒ සර්ගේ කසාද නෝනනේ. දැන් සර් කවදාවත් නොගැලපෙන නුසුදුසු දෙයක් නොකරන බව අපට විශ්වාසයි. ඒ වුණා සර් කසාද ජීවිතය ආරක්ෂා කරගන්න නම් දෙන්නම හුඟක් නම්‍යශීලී වෙන්න ඕන සර්. හ
රූපසිරිය කියන්නේ හරියට මාරේ. ඒ දිදි මං විතරක් වෙනස්සල වැඩක් නෑ රූපසිරිය. චාමරි අපේ අම්මවයි මාවයි කොච්චර නර වැටුවද? සර් මට වඩා උගත්, බුද්ධිමත්. හොඳ මොකද්ද නරක මොකද්ද කියලා සර් දන්නවා. ඉතින් ජීවිතේ අවුල් කර නොගෙන හැම දෙයක්ම හොඳට හිතලා බලලා බුද්ධිමත්ව තීරණ ගන්න සර්. මොකද අපි සර්ට ආදරේ හුඟක්. අනේ වැරදි දෙයක් කියුණා නම් සමාව වෙන්න. බුද්ධිමත් කමිනුයි උගත් කමිනුයි තීරණ ගන්නට වඩා අත්දැකීමෙන් දැනගන්න දේ වැදගත්. ඒක තමයි හරි. मोकड़ नगर सभा අම්මට මෙයා පිට කෙනෙක් නොවුනට මට නම් මෙයා පෙන්න පිට කෙනෙක් වගේමයි. යාන්තමට දැම්මම් මෙහින් ගියා නම් හොඳයි නේද නැන්දි? ඔය ළමයාට කුදුම කලබලයක් නේ තියෙන්නේ. ළමයෝ සැනසීම ලබන්න නම් ඉවසීම තියෙන්න ඕනේ. තේරුණාද? කල්ලි වල්ලි කල්ලි වල්ලි. නැන්දා ඔය තරම්ම කියනවා නම් මං තව ටිකක් ඉවසන්නම්. කොහොම ගියාට හිත වෙඬරු පිටක් වගේ. දෙහා මිහා වෙනකොට අපේ කෝසලාගේ හිත උණු වෙනවා. අම්මේ ඔය හිත උණු වෙන්න නම් ගිනි කන්දක් පුපුරලා ලාව ගලන්න ඕනේ ඔය හිතට. उत्पलाटनेरदी මට පරදින්න බෑ මට පරදින්න බෑ හරි මට දැන් කියන්න මොනවද කරන්න හදන්නේ කියලා මං ඔය උත්පලාව පන පිටින් තියන්නේ නිකම් මොලේ නැති කතා කියන්න එපා වරුණි වරුණි ඔය ක්‍රමයට ප්‍රශ්න විසඳ ගන්න මේක මේ ගල් යුගේ නෙමෙයිනේ අපි කෙනෙක්ගෙන් පලි ගන්නව නම් පලි ගන්න ඕනේ අපේ ආරක්ෂාව ගැනත් හිතලා උත්පලාට මොනහරි කරලා ඔයාට නිදහස ඉන්න ලැබෙයි කියලා ඔයා හිතනවද වරුණි? අවදාවත්. ඔය මොනවද ඉගෙන ගත්තේ? මේ ලෝකේ ජීවත් වෙන්න නම් තීක්ෂණ බුද්ධිය තියෙන්න ඕනේ. වැඩි කලබල වෙන්න ගියොත් මොකද වෙන්නේ? හානිය වෙන්නේ Tamanටමයි. දැන් එතකොට අම්මී තාත්තී කියන්නේ උත්පලාටයි කැලුමටයි කසාද බඳින්න දීලා මට බලන් ඉන්න කියලාද?
බෑ බෑ ඒකනම් කවදාවත් වෙන්නේ නැහැ මට මේ වෙලාවේ වුණත් ඒ දෙන්නයි කසාද නතර කරන්න බැරි නෑ වරුණි ඉතින් ඇයි තාදී නතර කරන්නේ නැත්තේ මං ඔයා වගේ ආවේගශීලී නැති හින්දා ඔව් සෝරි තාදී මට අමතක වුණා මේක ඔයාගේ ප්‍රශ්නයක් නෙමෙයිනේ මේක මේ වරුණිගේ ප්‍රශ්නයක් නේ කතා ගන්නවා ඔයාට ඔය කැරුම්ට වඩා හොඳ මිනිහෙක් කසාද බැඳ ගන්න තිබ්බා හා මුලින් ඉඳන් අපි කිව්වා රාජකුමාරයෙක් බැඳ ගන්න තිබ්බා ඒත් ඔයාට ඕනේ කැලුම්මමයි අන්තිමට කැලුම් අපි හැමෝම රැවට්ටුවා ඔයා කියන්නේ තාමත් වරුණේ එයා ඕනේ කියලාද ආ අපි ඔය අලුත් දරේන මොනවද නොකලේ හා ඔයාව කසාද බැඳනම් එයාට මොන තරම් දීපර වස්තු ලැබෙනවද අන්තිම තප්පරේ වෙනකන් කැලුම් ඔයාව මැරි කරන්න හැදුවේ වරුණේ ඔයාට තියෙන ආදරයකට නෙමෙයි මේ දීපල වස්තුවට තියෙන ආසාවට මේ දෙනට බඳින්න දෙන්නකෝ ඊට පස්සේ බලාගෙන ඉන්නකෝ ඒගොල්ලන් කොච්චර කාලයක් දෙකට ඉන්නේ කියලා තාතා මට ඕන උත්පලාගෙන් ඈත් කරලා කැලුම් අයියෝ මගේ ළඟට ගන්න නෙමෙයි මට ඒ දෙන්නගෙම පලිගන් ඕනේ උත්පලාට වගේම කැලුම් අයියරත් මගෙන් සමාවක් නැහැ සාමරි ඔහොම ඉන්න මොකද මාව දැක්කම දුවන් හදන්නේ ආ දකින්නවත් අකමැති නිසා නැතු බයකට එහෙම නෑ නෙවෙයි ඔය ඉතින් දැන් මට බය වෙන්න ඕනේ නෑනේ මොකද දැන් එසේ මෙසේ කෙනෙක්ද ආ ශ්‍රී ලංකන් ෆුඩ් කම්පැනි එකේ ඕන ඔව් ඒ ජෙලස්ද චාමරි වාට වෙලා තියෙන දේ හරියටම දන්න මම මොකටද ජෙලස් කරන්නේ ආ මොකද්ද මට වෙලා තියෙ අපි ඉඳගෙන කතා කරමු මෙහෙම කතා කරන එක වාට හොඳ නෑ 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 දැන් ඒ කාලේ ඉවරයි අපිට ඉඳගෙන කතා කරන්න කිසිම දෙයක් නෑ චාමරි don't misunderstand me ඔයාගේ මැරේජ් එකට කලින් හිටපු රයන් නෙමෙයි දැන් ඉන්නේ හරි ඔයා දැන් මයන්තව දාලෙනවා කිව්වත් මම ඔයා බාර ගන්නෑ ෂා මොකක්ද අනේ මේ වෙනස ඔයාට මම අන්තිම තප්පරෙත් කතා කළා චාමරි වැඳ වැටලා කතා කරා හරි ඔයා මාව ගණන් ගත්තේවත් නැහැ එදා මම අන්තිමට හොටෙල් එක ළඟට ආවෙත් මට මාව පාලනය කරගන්න බැරි වුණ නිසා හැබැයි මම එදා රෑම මගේ හිත හදාගත්ත චාමරි දැන් මට ඔයාගේ හේව නැල්ලවත් නෑ ඒක හොඳයි ඒ ගැන නම් මට සතුටුයි හරි එන්න අපි ඉඳගමු දැන් මොනවද ඔයා කරන්න ඉන්නේ තාම නම් මුකුත් හිතලා නැහැ මොකක්ද බිස්නස් එකකට අත ගන්න තමයි හිතාගෙන ඉන්නේ මම මගේ ෆ්ලවර් ෂොප් එක විකුණනවා කැමති නම් අරන් කරන් මට ටික ටික සල්ලි දෙන්න ඔය දින් එකත් නරක නැහැ හැබැයි මයන්ත කැමති වෙයිද ඒක මම බලා ගන්නම්කෝ ඒක නෙවෙයි අර මොකද්ද ඔයා දන්නවා කිව්වේ හරියට මට වෙලා තියෙන දේ නෑ 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 එක එක ඕන නෑ මොකද මං ඒක දැන් කියන්න ගිහිල්ලා ඔයා ආයෙමත් මං ගැන වැරදි හිතයි නෑ නෑ දැන් ඔයා මං ගැන හිතන්නේ නෑනේ ඉතින් ඕන දෙයක් කියන්න චාමරි ඔර මයන්ත හොඳටම විශ්වාසද ඔව් ඇයි එමානේ මයන්ත ඔයාව මැරි කරාට තාමත් ඉන්නේ අර උත්පලාගේ සිහියෙන් අයියෝ ඇති ඇති රයි නෝක නවත්ත ගන්න මයන්ත අද උදේ උත්පලාගේ ගෙදරට ගියා කියලා ඔයා දන්නේ නෑ නේද ඔයලා බලන්න තමන්ගේ හස්බන්ඩ් යන්නේ නැතේ මං විශ්වාස කරන්නේ අනිත් එක ඒ දේවල් ඔයා කොහොමද දන්නේ රයන් ඔයා මොකටද තාමත් මයන්ත යන්නේ නැතෙන් ගැන හොයන්නේ මම එදා ඔයාලට කියපු දේවල් බොරු නෙමෙයි කියලා ඔප්පු කරන්නයි මට ඕනේ හරි ඔයා හොඳට බලන්න හෙටත් මයන්ත උත්පලාගේ ගෙදර යනවා දිගටම යනවා ඒ මොකද
අදනම් මෙගා වේදනාවක් මගේ ශරීර ප්‍රොෆයිල් එකට ඇටැච් වෙලා තියෙනවා. ගෙව කීයකට ගියාද? මහන්සිද? ඉන්න මත් ඒකක් හදාගෙන එන්න. නෑ නෑ ඔක්කේ. හොස් ප්‍රොෆයිල් වලට සෙන්ඩ් වෙලා ඇටැච් වෙච්ච වේදනාවක් නෙමෙයි. එහෙනම් එක අන්සක්සස්ෆුල් එකක් මට මෙගා අමන වැඩක් ක්‍රියේට් කළා ඔක්කේ. ඇයි මොකද උනේ? මං ඒ වෛරස් කාරකගේ ප්‍රොෆයිල් එකට සෙන්ඩ් වෙද්දි ඒ වෛරස් කාරක මේ වයර් කැලි දෙකක් ඇටැච් කරගෙන මොකද්ද ක්‍රියේට් කර කර හිටියා. මං ඉතින් වර්ක චට්නි ප්‍රොෆයිල් එක ගැන වොයිස් කරලා එකක් ඇසෙම්බල් කරගන්න කියලා ඒ වෛරස් කාරයට කිව්වා. ඉතින් ඒ අන්සක්සස්ෆුල් එක මේ එපා කියලා දෙතුන් පාරක් වොයිස් කරා. එයා එපා කිව්වා. ඔව්. ඉතින් මං ටිකක් සැරට ප්ලේ කරා. අකර එක විකුණ ගන්න එපයි යක්කේ. ඉතින් එපා කිව්වා නම් මොනවද කතා කරන්න ගියේ? එතනින් එන්න තිබුණානේ. ඊට පස්සේ මොකද උනේ? සුද්ධ කිරීමක් ප්ලේ කරන්න කියලා. ඒ වෛරස් කාරය මගේ අතට ඒ වයර් එක ඇටැච් කරලා දීලා ගේ අතට සෙන්ඩ් වුණා. එච්චරයි මට මවුන්ට්. ඒ කිව්වේ? ඒ වෛරස් කාරය හවුස් ප්‍රොෆයිල් එක ඇතුළට ලොග් කළා. අර වයර් එකේ ස්විච් එක ඔන් කරා. මට කරන්ට් එක ඩවුන්ලෝඩ් වෙලා මම වයිබ්‍රේට් වෙලා බිමට වැටුණා. එච්චරයි මට මවුන්ට්. මහ පුදුම මිනිසුනේ. ගෙදරකට ආපු මිනිස්සුකට ඒ වගේ වැඩක් කරනවද? ඔකේ. මං ඩීඇක්ටිවේට් වෙන්න තු බේරුනේ කිලෝ බයිට් වලින්. එක අතකට හොඳ වැඩේ. මෝඩ වැඩ කරන්න මට. මොලයක් තියෙන හොඳට හිතලා බලලා වැඩ කරන්න නේද? අනේ මේ අක්කේ. අක්කා මේ හොඳට මොලේ ස්කෑන් කරලානේ වැඩ කරන්නේ. ආ? අර එනං අර මයන්තට අර වයිෆයි රවුටරේ ඇටැච් කරලා දෙන්න කලින් අක්කට තිබුණනේ අක්කගේ මොලේ හොඳට ස්කෑන් කරලා ක්‍රියේට් කරන්න. විහිළු කරන්න වෙලාවක් නැහැ. මට වැඩ තියෙනවා. යනවා.
අන්තිම වතාවට චාන්ස් එකක් දෙන්න බොස්. චාන්ස් එක? මොන චාන්ස් එක මොනවද කියන්නේ? අපිට නරක අතෑරලා හොඳ වෙන්න මේ සමාජයෙන් ඉඩක් දෙන්නේ නැහැ බොස්. මං හිතාදාගත්තා. මං ඕන දෙයකට ලෑස්ති බොස්. අනේ අනේ මේ නිකාගින්න වයිසේ. ඕනම දෙයක් කරන්න. තම්සලේ හොඳයි පාළු ගැවලවල වළම් බඳින්න. වෙන දෙයක් කරගන්න බෑ. හැදෙන මිනිහට සමාජ ඉඩ දෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. නිකන් බොරුවට සමාජයට දොස් කියන්න එපා. බොස් නම් කියයි. ගමේ කවුරු හරි කෙහෙල් කෙනක් හොරෙන් කැපුවත් කට්ටිය හොයන් එන්නේ මාව. දැන් හේන් කොටන්න යනවා කියලා ගමේ ගිහින් ඕවද කළේ? ෂුවර් එකටම තම්සෙව ගමෙන් පන්නලා ඇති. ඒකයි මේ. බොස් අසරණලා ඉන්න මට මොහොම hina වුණාට කමක් නැහැ. මට මොකක් හරි වැඩක් දෙන්න බොස්. වැඩන්නේ ඕනේ. යනවා. ගිහලා මගේ කාර් එක හොදනවා. හවසට මම රුපියල් 100ක් දෙන්නම්. ඒක අරගෙන ආපහු යනවා. මේ පැත්ත පලාතේ ඉන්න එපා ඊට පස්සේ. එහෙම නෙමෙයි බොස්. මාව තේරුම් ගන්නකො. මං වෙන කොහෙ කියලා යන්නද? වාරිනෝ. වාරිනෝ වාරිනෝ. තම්සේදා යනකොට කියලගේ කතාවල හැටියට පන්න ගන්න වටින්නේ. හරි. මං තම්සේට වැඩක් බාර දෙනවා. වැඩේ හරියට කළොත් දිගටම මෙහෙ ඉන්න පුළුවන්. අනාගත්තොත් ආයෙ මේ පැත්ත පළාතක පස්පා ගන්න බෑ. පුළුවන්ද? පුළුවන් බොස්. මම දෙන්න නියමට වැඩේ. එල්ල කිරිවක වැඩේ දෙන්න බොස්. හරි 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 ඉන්න 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 හො. දන්නවනේ ඔයාලගේ කිරුවාවල් එල්ල කිරි නෑවේ එල්ල කිරි හරි එන වැඩේ කරනවාකෝ ඩ්‍රයිවර් ලයිසන් එක තරගන්න යාවේ ගියා हरी हरी शेरीन इन्वन उदाऊट एत के तुला कर नम विनास्करे ऐ बायद ओ हरी हरी हेम कर मोल का देना हरी बाय मयांत मीट फ्लवर् शॉपे देना मंट එතකොට මට ෆුල් ටයිම් ෆුඩ් කම්පැනි එකේ බලන්න පුළුවන්නේ. චාමරේ මෙච්චර කල් ඔයන්දරේ මෙන්න ෆුඩ් කම්පැනි මේ තත්ත්වෙන් තියෙන්නේ. එයි මේ කලබලෙන් නැගලන්නේ. මට කලබලයක් නෑ. මම ඔයාට කලින්ම කිව්වනේ මම ෆ්ලවර් ෂොප් එක දෙනවා කියලා. මට කමක් නෑ චාමරේ මොන දේ කරත්. හැබැයි කරන දේවල් වල තේරුමක් තියෙන්න ඕනේ. මයන්ත මං කවදාවත් තේරුමක් නැති වැඩ කරලා නෑ. හරි හරි. अभी देंगे कदा मेरे ना उत्तम को प्रश्न है और क्या मिथ्या करना इतनी माया तो मीठा खालिंग होया आकर मैं तब पेन हुए नहीं मान देनुं तो किसी माग में तन्ने चावले हाँ नहीं मान तो माया तो हरे देंगे उनका खार देखे टी बिकूना नहीं मी रायन टन मुकुदे ओम बला नहीं रायन वे शेरीन वे कुतुले कर गे नहीं එකන්නේ රයන් තාමත් උඩ කතා කරා. ඔව්. ඉස්සෙල්ලා කතා කරේ රයන් තමයි. මොකද්ද ඔයාට තාම රයන් එක තියෙන ගනුදෙනුම? එහෙමනම් මොකද්ද ඔයාට තාමත් උත්පලත් එක තියෙන ගනුදෙනුම? රයන්ගේ හිතේ දැන් එහෙම කිසිම දෙයක් නැහැ. අපි දෙන්න මැරි කරපු දවසේම එයා හැම දෙයක්ම මමද කරලා දැම්මා. හැත්තද? මයන්ත ඔයා හොඳටම දන්නවා රයන්ගේ හිතේ මං ගැන වැරදි අදහසක් තියෙනවා නම් මං ගැන කවදාවත් සමාව දෙන්නේ නැහැ කියලා. මෙච්චර ඉක්මනට අතු ගන්න කාමර අස්කලාද? ඔව්.
जीवित प्रश्न අර මම වාඩි කියලා දෙන්නේ රයන් ගැන මිනිහා චාමරි කියන හැම දෙයක්ම දැනගන්නවා එතකොට ඔය රයන්ගේ චාමරිගේ අතර තියෙන සම්බන්ධකම් මොකද්ද කුමාර ඒක නම් මන් දන්නේ නැහැ අපිට වෙන් ඇති වැඩකුත් නැහැ හැබැයි මයන්ත උත්පලාට උදව් කරනවා කියන එක නම් මට ඉරහඳ වගේ විශ්වාසයි එහෙම බලද්දී තින් අපිට ඒකත් වැඩක් නැහනේ නෑ සුදා මේ හැමදේකින් මුනේ මගේ දරුවගේ හිත ආපහු හදන්න බැරි විදිහට කඩා වැටිච්ච එක මට ඒක දරා ගන්න බෑ ඊටත් වඩා මට හිතෙන්නේ ඔයාට තියෙන පරණ තරහක්ද මන්දා ඔව් මට කිසි දෙයක් අමතක වෙලා නැහැ වෙලාව ආපුවම මම උත්තර දෙන්නම් හැමදේකටම මයන්ත නිසානේ මේ අපේ වරණයට මේ දේවල් සිද්ධ වුනේ අර කැලුන් නිසා හොඳම සැරේ හීන් සැරේ කියලා කියනවනේ සුදා අපි කල් වේලා අරගෙන එයාට හොඳ පාඩමක් කියලා දෙමු එතකොට ඉක්මනින් පාඩමක් උගන්වන්න හදන්නේ ඔයා අර මයන්තරද තාත්තා ඔයා අපි දෙන්නගේ වෙඩින් එක දෙපාරක්ම කැන්සල් කරානේ ඒ නිසා තමයි මේ හැම දෙයක්ම සිද්ධ වුනේ මොකද්ද වරුණේ වට මේ වෙලා තියෙන්නේ තාවත් ඔයාලට බැරිද ඔය නිකම් අමතක කරලා හිත හදාගන්න? ඒකනම් ඇත්ත තමයි. නිදා ගන්න යනකොටත් ඕක ගැනමයි කතා කරන්නේ. ආපහු නැගිටලා කතා කරන්නේත් ওই දේ ගැනමයි. මොකද්ද වරුනේ මේකේ තේරුම? මං කොහොමද පාරේ දාලා යන්නේ? මිනිස්සුන්ට ඔයට වැඩි දේවල් වෙනවා. දැන් සමහර ලොකු දේශපාලනඥ ශන්දෙන් පැරදිලා අපූර්වට ඉන්නේ. ඒ වුණාට තාත්තා තාත්තිට තිබුණා පළවෙනි පාරම අපේ වෙඩින් එක කැන්සල් නොකර මේක ඉවරක් කරලා දාන්න. ඒ මුණා නම් අද මේ කිසි දෙයක් වෙන්නේ නැහැ. වරුණි, එහෙම වෙච්ච හින්දා තමයි ඔය කැලුම් කියන්නේ මොන තරම් ජලාමිණියද කියලා අපි දැනගත්තේ. ඔයාගේ බොරු ඇඬිල නතර කර ගන්න උත්පල.
තමුන් හිතාගෙන ඉන්නේ තමුන් දිනුවා කියලා බලන්නකෝ කැලුම් අයව කසාද බැන්දට පස්සේ ඔයාට මොකද වෙන්නේ කියලා සුදු පුතේ ඇයි මේ ඔයා තාම තේ බීලත් නැහැ ආ සුදු පුතේ හිතවාගේ ජීවිතේ විශේෂ දවසක් අපි මේ දවස ගැන ගොඩාක් බලාපොරොත්තු තියාගෙන හිටියේ නෑදෑයෝ ආලෝක ඉපදෙනකොට ආරාධනා කරලා චාමෙට හරි පුංචි මගුල් ගයක් ගන්න හිතාගෙන හිටියේ තාත්තා දුක් වෙන්න එපා තාත්තේ मगे वरदी मे हेम दयाक सिद्धि काल इंदला मगे हित को आसावत्तीबुना ये विदर मे गिदरी पीट वेले हे दंग हेम नेता सुधुपुते नंगम कल्पना करानी मट भाई अम्मी वरुणी हैपी नगे मत वैर बेंदगना आई හැයට මේ පය 24 ඇත් ඇති ඕනම නපුරුකමක් මට කරන්න හිතක් පපුවක් නැති මිනිස්සු පුතේ ඔයා බය වෙන්න එපා මට බය මං ගැන නෙමෙයි තාත්තේ හේ මට බය තාත්ත කෙනෙක් නැති දරුවෙක්ව මේ ලෝකෙට බිහි කරන්න තරම් මං පව්කාර වෙයිද කියලා සුදු පුතේ ඔයාට තාමත් කලොම් පුතා ගැන විශ්වාසයක් තියෙනවද हेम दयाक नेमे अम्मे हे वरुण मे कसादे नतर करान हे आट पुला उपरी मदे कराय गुरु ने तार मत वाहिन ने सुर पुते अनित्य का वरुण की वो या कसाद बैंदर पासे मुकाद देवे निकेल बालांड के लाने द वरुण ये हेम कतावा की वे बांधी ने काली मनवात वे इन्ने के लापटे ऐतुगान वाने दान ने ने अम्मे हे उनार सुर पुते मगे हिते नंते ने वेनात सदासा जाए मुकद हितान्ने हे वगे कथा विश्वास में क्या नेते खेलूं गए ना होंडी में दान वाने साके लापित हितान्ने बैग तात तक ये ना कथा वा थारी हो वामे लोग वाये क्या ने खाओ देखिए लाप वारुनी माय देन्ना मुहंदे चे में दान वाने ऐसे तो बोलते यह क्या नोट अविश्वास आती ना एक अविश्वास यक नेमी तात लोग आउट टेंड दें ओ मामा देख लिटन मत मोना दे क्रिएट टेंड होने के लिए शेयर करने दो मामा दान नोने अम्मा किसी में हितेश अधूरे की नहीं मिलने हितेश अधूरा प्ले करके न एसेंबल लेने पुलवान द मायांत में विन देवाल वाल हटिए මෙහෙම කියොත් මම මට පිස්සු හැදේ මම මේ හැමදේම හිතේ තද කරන් ඉන්නේ මගේ අම්මා හින්දා අම්මට මේ දේවල් දරා ගන්න බෑ මං කොච්චර කීවද ඔයාට ඔය Wi-Fi router එක රිමූව් කරලා දාන්න කියලා ආ ඔයා එන විදිහකට ෆේස් කරනවා කියලා ඇසෙම්බල් කරගත්තා දැන් ඉතින් කොටිවල් ගේ ඇටච් කරගත්තා වගේ තමයි දැන් ඔය කතා කරලා නෑ මාමේ මං වගේ නම් और राउटर है रोटेट कर ला फॉरवर्ड करना सेंडू ना तक व्यू करके ना पाले अंकिल है ला अम्मा क्या मति मंग चामरे को होंडी पावल करना था किन्ना और ये वाके राउटर अटैच हुना हम पावल खाना वा तमाई मंग योजना माम पुरवान तरंग योजना माम मामा डिगुआ ने वो ना देव ना तुम दुख के नहीं किया अक्का स्कैन करने माया ඔයාගේ හાર્ඩ් ඩිස්ක් එකෙන් අක්කට බැනුම් ප්ලේ කරනවා කියලා. කවදාවත් නෑ මාමේ. අම්මට මන් දැනුත් එක තේරුම් කරලා දුන්නා. මාමත් එක තේරුම් කරලා දුන්නා. මයන්ත අපි යමුද? යමු. මේ මයා මේ රවුටර් එකේ එරර්ස් තියෙනවා නම් අපි රිමූව් කරලා වෙන රවුටර් එකක් ගමුද?
ඇයි කියන්න හාඩ් ඩිස්ක් එක ඩැමේජ් නොවන විදියට වොයිස් කරන්න හන්සික මං අප්සෙට් මූඩ් එකකට කන්වර්ට් වෙලා ඉන්නේ ඇයි කෝසලාවත් කතා කරාද චෝක් ප්ලේ කරන්න එපා ඉතින් හරි දැන් ඔයාට මොනවද මේ වෙලා තියෙන්නේ ප්‍රොෆයිල් එකේ එරර්ස් ගොඩයි හන්සික මට හෙට අනිද්ද මේහින් ලොග් අවුට් වෙලා ගමට සෙන්ඩ් වෙන්න වෙයිද කියන්න බෑ හන්සික හානි ඒ මොකද ඒ ට්‍රේක් වෙලා තියෙන එරර්ස් වල හැටියට මට එහෙම ස්කෑන් වෙනවා හන්සික හරි අපරාධයක් නේ වෙලා තියෙන්නේ ඔයාට විතරයි හන්සික මගේ හાર્ඩ් ඩිස්ක් එකේ එරර්ස් මවුන්ට් කරලා ඒවා රිකවරි වෙන විදිහට කමෙන්ට් එකක් ෂෙයා කරන්න පුළුවන් දැන් ඔයා මොකද්ද මේ කියන්න හදන්නේ කියන්නකෝ අපි එළියේ කොහේ හරි ඇසෙම්බල් වෙලා චැට් එකක් ක්‍රියේට් කරමු අන්න 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 වටයක් ගහලා එනකොට මං හිතුවා අන්තිමට ඔතෙන්ට එයි කියලා අනේ මගේ හොරම හොර පොල ගැඩිය අම්මලා කැටේ ෆෝවර්ඩ් වෙන්නකෝ බෑ 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 මට ඉන්න බෑ කවුද කතා කරන්නේ මේ මේ නදී තාත්තේ මේ හෙට ඒගොල්ලෝගේ ගෙදර ඉන්නලු මම බෑ කිව්වා මොකද හදිසියෙම නෑ ඉතින් ටිකක් කතා කර කර ඉන්න එන්න කියලා කිව්වා ඇයි වෙන වැඩ නැතුවටද ගෙදරටම වෙලා ඉන්නකොට ඉතින් කම්මැලි තාත්තේ මට එහෙනම් මොකද එන්න බෑ කියලා කිව්වේ එන්නම් කියලා යන්න තිබුණා ඔව් ඉතින් ආයේ කතා කරොත් එහෙම යනවා හ්ම් කැමැත්ත हेलो अम्मा अम्मा कूमी अपे अम्मा अम्मे කුමී අම්මා පේන්නේ නැත්තේ. ඔයිට ගිහිල්ලාද මන් දන්නේ. එක්ක යනතර කියලා යන්න ඕනි. මේ කන ඇහෙන්නේ නැද්ද? හලෝ මේ මං ඔයාගෙන් ඇහුවේ කන ඇහෙන්නේ නැද්ද? අහ ඔයා මාත් එක්කද මෙච්චරලා කතා කරන්නේ? කවුද දෙයියේ දන්නේ? යාත්තමනේ ඉතින් ඔයා මාත් එක්ක කතාවක් නැතු වගේ ඉන්නේ. නැත්තං ඉතින් වෙන කාත් එක්කද කතා කරේ? මේ ගෙදර තියෙන බඩු මුට්ටු එක්කේ? අපේ අම්මා කො? ආ මේ දැන් ටවුඹට යනවා කියලා කිව්වේ. යාන්තමට අර මොනවද අරගෙන ඉන්න තියනවායි කිය? ඇයි වාර කියලා කියන්නේ නැද්ද? මට කියලා ගියා නම් මෙහෙම ගේ පෙරල පෙරල හොයන්න මට මොලේ අමාරුවක් තියෙනවා කියලා හිතුවද? මම ඇයිතින් හරියට දන්නේ නැහැ. මයිත් එක්ක ඔයා ඉතින් හරියට කතා බහ ගොන් නැති හින්දා හරියට කිසි දෙයක් දැන කියා ගන්න බැරි වුණා. හරි හරි. ඔයාව මාව බඳින්න ලකමැති වුණාට කමක් නැහැ. ඒත් ඉතින් යාන්තමට හතුරෙකුට වගේ මට සලකන්නේ නැතු හොඳින් කතා බහ කරලා බලන්න. හරි. මම හොඳින් කතා කරන්න. හැබැයි හිතන්න එපා තමුන්ගේ හිතේ තියෙන දේවල් ඒ විදිහටම සිද්ධ වෙයි කියලා. හරිද? හරි හරි. කල්ලි වල්ලි. කෝ ඉතින් හොඳින් වචන දෙක තුනක් කතා කරන්නකෝ බලන්න. ආ වචන දෙක තුනක් හොඳින් කතා කරන්න මේක නාට්‍යයක් කියලා හිතුවද? මේ මගේ අක්කා හුස්ස ගන්න එපා. හරිද? अयो मंगे तेरू गण टीका खीतान अयमा मे विधर पास्ता बात कर पास्ता बात कर मंग अपास्ता पात कमाक ने बट समा वे मार මට දැන් කිසිම දෙයක් ආපස්සට හරවන්න බෑ. මට උත්පලව කසාද බඳින්න වෙනවා. ඉතින් ඔයා කසාද බඳින්න. මට මොකද? ඔයා ඕන දෙයක් කරගන්න. මගෙන් වල කිසිම බාධාවක් නැහැ. ඒක කියන්න තමයි මං අද ඔයාලට එන්න කිව්වේ. ඇයි? පුදුම වුණාද? පුදුම වෙන්න එපා. මං තාම කියලා ඉවර නැහැ.
කියන්න මං අහගෙන ඉන්නේ. ඇයි? හදිසිද? අපි මේම කතා කර කර ඉන්නවා කවුරු හරි දැක්කොත් ඒක එච්චර හොඳ නෑ වරුණි. ආ ඇත්තද? හොඳ නැද්ද? ඇයි? උත්පලාට ආරංචි වුණොත් එයාට දුකයි දෙයිද? නැත්නම් ඔයාට බැනුම් හාන්න වෙයිද? මං කිව්වේ ඔයා ගැන හිතලා වරුණි. ලොකු මාම දැනගත්තත් අපි මේ පාරවල් වල හම්බෙලා කතා කර කර හිටියා කියලා මොකද වෙන්නේ? ඕන දෙයක් වෙච්ච දෙයක් මට කමක් නෑ. ඔයා එහෙම හිතුවට වරුණි මට එහෙම හිතන්න බෑ. අනේ මේ කැලුම්මයි ඔයා දැන් ඔය කියන්න හදන්නේ ඔයා මාළුවකට දුරදික හිතලා කාටවත් ප්‍රශ්නයක් නොවෙන්න වැඩ කරනවා කියලාද? මගෙන් අහගන්න එපා. දැන් ඔයාට මොනවද මට තව කියන්න ඉතුරු වෙලා තියෙන්නේ? ඔය උත්පලාව කසාද බඳින්න ඕනෙම නම් ඔය කසාද බඳින්න. හැබැයි ඔයා මුළු ජීවිත කාලෙම ආදරය කරන්න ඕනේ මේ වරුණිට. ආ? ඔව්. ඔයා හැමදාමත් ආදරය කරන්න ඕනේ මට. ඔයා එකට අකමැති නම් ඔය දෙන්නට යහතින් ඉන්න මං ඉඩ තියන්නේ නැහැ. ඔයා මේ මොනවද කියන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ වරුණි. ඔයා උත්පලාව කසාද බඳින්නේ එයාට තියෙන ආදරයට නෙමෙයිනේ. ඔයා නිසා යා ප්‍රෙග්නන්ට් වුණ නිසා. එහෙමනේ මට උත්තර දෙන්න. වරුණි මම මේ කියන කැලුම් අයියේ ඔයා කිව්වේ ඔයා යාට නෙමෙයි මටයි ආදරේ කියලා. එහෙමනේ? ඔව් ඒත් වරුණි. හරි. එයා දැනගත්තම ඔයා යාට නෙමෙයි ආදරේ මට කියලා ටිකෙන් ටික ඔයාව යාට එපා වෙයි. ඒකට අවුරුද්දක් දෙකක්වත් යයි. ඊට පස්සේ එයා ඔයාව දාලා යයි. අන්න එදාට මම ඔයාව මගේ ගාවට ගන්නවා. මොකද උතාව කාලෙද? ලොකා ඉඳලා මෙතන මැරුණොත් අපිට ෆයිල් වෙන්නේ මර්ඩර් කේස් එකක්. එච්චර බරපතල චෝදනාවකට අපු ජීවිත දුර කර කාබන් ගෑනක. අරේ ඩොඩම ගියා. උඩට බෙහෙත් එති මොකද? උඩට කල්ලු. අට සීතලයි. මේකගේ බොරු. ඩොමලේ. අච්චි. බඩ පිපිලා වගේ. බඩ පිපෙන්න මනත්ද මේක මනත්ද? මනත් නේ කරක්. යාත්‍රාපිට ගිහලා පෑගින් විතර කඩලා. පොඩි ඇලට් එකක් දා. හරි. පෑයක් දෙනවා. වැඩිය දකල්ලා කරලා මොන හරි කරලා තිබුණොත් වැඩ වරදියා. තේරුණාද? චන්දරේ මේ වැඩේ අදව කෙරෙන්න ඕනේ. මතක තියා ගන්නවා මේක බොහොම පරිස්සමෙන් කරන්න ඕන වැඩක්. ඒක න සැකයක් තියාගන්න එපා බොස්. දන්නවනේ ඉතින් චන්දරේට වැඩක් දුන්නම කොහොමද කියලා. තම්ස ගැන දන්නේ නැහැ තමයි මම මෙච්චර මේ කියවන්නේ. මම මේ වැඩේ බොක්කෙන්ම කරන්නම් බොස්. ආ දැන් මෙච්චර කල් අනාගත වැඩ කළේ කොළ බොක්කෙන්ද? අම්සගෙන දන්නේ නැතයි මම මෙච්චර මේ කියවන්නේ. මම මේ වැඩේ බොක්කෙන්ම කරන්නම් බොස්. ආ දැන් මෙච්චර කල් අනාගත වැඩ කළේ කොළ බොක්කෙන්ද? වෙන වාහනේ අතුර. මතක තියා ගන්නවා මේක තම්සගේ අලුත් ජොබ් එකේ ඉන්ටර්වයුව එක. වැඩේ හරියට කළොත්
තමුසෙ ජොබ් එක ලැබෙයි. හැබැයි වැඩේ අනාගත්තොත් හිරේ ලගින්න වෙයි. ලොකෝ තමු ගැස්සුනේ. නෑ බොස් එහෙම දෙයක් නෑ. එහෙම දෙයක් නෑ. මං දැන් දැක්කම තමුසෙ ගැස්සෙනවා. මට දැන් එක දෙයක් පැහැදිලි. තමුන්ට තමුන් ගැනවත් විශ්වාසයක් නෑ. ඒකනේ හිරේ යනවා කොහොම ගැස්සුනේ? නේ? හිර ගෙදර මතක් කරාම කවුද බොස් බය නොවෙන්නේ? ඔන්නේ බය හින්දා තමයි යන යන තැන නාගන්නේ. මේ පාරේ හිම වෙන්නේ නෑ බොස්. තව දෙයක්. මොනම හේතුවක් නිසාවත් හෙට උදේ වෙනකම් මට ෆෝන් කරන්න එපා. මොන හරි දැනගන්න ඕම මොනවක් වුණත් බොස්. තම්සේ ගෙදර කාට හරි කෝල් කරලා දැනගන්නවා. හරි හරි බොස් එනම් මම යන්නම්. සමා වෙන්න. හෙට උදේ වෙද්දි මම බොස්ට හොඳ ආරංචියක් කරන් ඉන්න. හරි වාහනේ ගන්න හවස්සල එනවා. ඇයි බොස් මේ යතුරු තියෙන එකේ දැන් මරන් යන්නම්කෝ. කියන දේ කරනවා. හවස පහෙන් පස්සේ ඒවිල වාහනේ ගන්නවා. ඒ වෙලාවට මම මෙතන නැති හින්දා ඒ වාහනේ යතුරු දැම්ම දුන්නේ. යනවා. හරි බොස්. ෆ්ලවර් ෂොප් එක ඔයාට තමයි දෙන්නේ. වෙන කාටවත් දෙන්නේ නැහැ. ඒක න සැකයක් තියාගන්න එපා. ඔයා කැමැත්තක්. මයන්තෙන් ප්‍රශ්නයක් නොවනවා නම් මං කැමතියි. මං කියුවනේ මයික බලා ගන්නම් කියලා. ෆුඩ් කම්පැනි එකේ විතරක් නෙමෙයි මුළු ගෙදරම පාලනය අතරරන් වගේ. එහෙම තමයි. දන්නවනේ මං කාටවත් සෙකන්ඩ් වෙන්න කැමති නෑ කියන. හැබැයි චාමරී පරිස්සමෙන්. ඇයි? උත්පලා ප්‍රෙග්නන්ට් වෙලත් මයන්තේ යන්නෙන්නේ මොන හරි දෙයක් తీර නිසා කියලා ඔයාමතක් කරන්න එපා චාමරි. මොනව හරි දෙයක් කිව්වේ? ඔයා තාමත් කියන්නේ උත්පලාට ලැබෙනින දරුවා මයන්තගේ කියලාද? තාමත් ඔයාට හොරෙන් එහෙ යන්නෙන්නේ මොන හේතුවක් නිසා කියලාද ඔයා හිතන්නේ නැණ? අනේ මන්දා. වරුණිත් මාත් එක තරහයිනේ. නැත්තම් මොනව හරි දෙයක් දැනගන්න තිබ්බා. ඒ කියන්නේ ඔයාට මං කියන දේ විශ්වාස නැහැ. නෑ නෑ එහෙම නෙවෙයි. ඒත් ඔයා නොදන්න මොනවාම හරි දෙයක් වරුණි දැනගෙන ඉන්න පුළුවන්. ඔව්. ඒකත් ඇත්ත. මයන්ත කරන්නේ ලොකු වැරැද්දක්. ඇයි එයා එහෙම කරන්නේ? දැන් ඔයාට විශ්වාසය නේද මයන්තගේ උත්පලාගේ අතර මොන හරි සම්බන්ධයක් තියෙනවා කියලා? විශ්වාස නොකර බෑනේ මේ සිද්ධ වෙන දේවල් වල හැටියට. මං සෙවිල්ලෙන් ඉන්න. මයන්ත උත්පලාගේ ගෙදර ඉන්න වෙලාවක් මං ඔයාගේ අතටම අල්ලලා දෙන්න. ඔයා මට මේ වෙලාවේ උදව් කරන්න. හැබැයි චාමරි ඔයා මේ දේවල් ගැන මයන්තගෙන් හාරා උස්සලා ප්‍රශ්න ඇති කරගන්න එපා. මොකද මයන්තට ඔයා එපා වුණ තින් හෙට වුණත් ඔයා ඩිවෝස් කරන්න බැරි නෑ. හරි? හේවලං කොහෙද මාත් එක්ක? එහෙම හිතන්න එපා. මොකද උත්පලා මයන්තගේ හිත ටික ටික වෙනස් කරලාද කියලා අපි දන්නේ නැහනේ. රයන් ඔයා ටිකක් සේවිල්ලෙන් ඉඳලා මට විස්තර කියන්න. කිව්වනේ මම වත් එක්ක ඉන්නවා. බය වෙන්න එපා. ෂා මේ චෙක් එක වගේමයි නියමෙටම තියෙනවා. ඔයාන මාර වැඩකාරෙක් තිලක්. ඇත්තටම තිලක්කයි හරි දක්ෂයි. ග්‍රැෆික් ඩිසයින් වලට මේ අපි දැන් ওই වැඩේ ටිකක් නතර කරලා මොනව හරි බීලිමු. මට ඉක්මනට සෙන්ඩ් වෙන්න ඕන. මුකුත් අප්ලෝඩ් කරන්න ඕනේ නැහැ. එහෙමනම් අපි මොනාරි හදමු නේද තිලක් අයියේ? මොනවද අපි හදන්නේ? අපි පොතක කව පේජ් එකක් හදමු. ඒව දැන් ඔයාට පුළුවන් නේ. ඒව හදලා වැඩක් නැහැ. අපි මේ තිලක්ට කියලා අපේ රාජ්‍ය ලාංඡනය හදමු. වැඩක් නැහැ. මං ඒක දන්නවනේ. මේ ඉක්මනට ස්කෑන් කරලා ෂෙයා කරන්නකො මොනවද ක්‍රියේට් කරන්න කියලා. මේ අපි එහෙනම් අපේ සල්ලි කොලයක් හදමුද? අපි පන්දාය කොලයක් හදමු. මේ මොකටද මේ සල්ලි ක්‍රියේට් කරන්නේ? නිකන් ආසාවට නේ තිලක්. ඔයාට ඉතින් හැම දෙයක්ම පුළුවන් නේ. හරි
හදයක් ඉක්මනට මට මෙගා පරක්කු අප්ලේ වෙනවා අම්මා. මේ ඔන්න ඕක අද ඔයාගේ ක්ලාස් පීස් කියලා හිතාගෙන ඔයා තියාගන්න ඕනේ. නේද කුරුකුලම් මල්ලි? ඒක තමයි. ඔයාවක තියාගන්න තිලක් අයියේ. प्रश्न हरी हरी माया मन दम प्रोफाइल के लोग देना अब मैं के हिटर क्रिएट करूं मटे दें लोग आउट बन दूँ देंगे थी मना करा नहीं दें आप ही हिटर बात मैं का करूं उन्हें पौड़ी गमन क्या था? कहाँ किधर हैं? पौड़ी गमन क्यों हुए? माँ यालू किधर हैं? ये बात? माँगे पाकी हुए नैने मायां तो कोई तो आने के लिए आता है ना बेरी तो? वो याद है कोई दिखी? माँगे फ्लावर शॉप पे कट? माँगा तो रायन के फ्लावर शॉप पे का बार दूँ। वो याँ की देवर वाड़ कैमरे दिख दिर නොකිය කරත් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාට එහෙම කරන්න අයිතියක් නැහැ. ඔයා කරන හැම දෙයක්ම මං දැනුවත්ව මගේ කැමැත්ත ඇතුවයි සිද්ධ වෙන්න ඕනේ. එහෙමද? ඇයි? එහෙම නෙවෙයිද? මයන්ත මැරි කරන්න කලින් වැඩ කරපු විදියට දැන් වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා. අන්න ඒක හොඳට මතක තියාගන්න. අපි හෙට උදේම පොඩි නැන්දලේ ගෙදර යනවා. උදේ 10 වෙනකොට රෙජිස්ටර් වෙනවා. මේ පත්ම 10:42 නේද නැකත් තියෙනවා. ඔව්. මෙහෙන් පිටත් වෙන්නත් නැකතක් තියෙනවා. මේ කරන ටිකවත් නැකතට කරමු නේ. පිටින් කවුරුත් ඉන්නේ නෑනේ. අපේ පවුල් දෙකයි විතරයි ඉන්නේ. මේ ගොල්ලෝ විහිං කරගත්ත දේවල් නෙවත් බං. ඊතර දුකයි තමයි ඒත් කරන්න දෙයක් නෑ. වල ප්‍රශ්නයක් නෑ දා. වාඩි ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන් පුතේ. ඒ තුත්පලා මොන විදිහට හිතයිද කවුද දන්නේ? පවුලේ එකම දරුව වෙච්චි. හිඟන්නියක් වගේ එළියට දාන්න ලෑස්ති වෙන මේ වෙලාවේ පොඩිනංගගේ හිතට මොනතරම් දුකක් වේදනාවක් දැනෙන්නේ නැද්ද? ඒ දුක සතුටක් කරන්න පුළුවන් ලොකු පුතාට විතරයි. ඒ දරුවට පුංචි දුකක්වත් නොදී හිටියොත් ඒක අපි හැමෝටම සතුටක් වෙයි. ලොකු පුතේ. බබෙක් හම්බෙන්න ඉන්න අම්ම කෙනෙක්ව ඇස් දෙක වගේ ආදරෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් බලා ගන්න ඕනේ. මම ඔයාගේ අම්මව බලාගත්තේ එහෙමයි. ඒ නැතුවත් ඉතින් අපි දෙන්න අතර ලොකු බහිම්බස් වීමක් වෙලා නැහෙනි. දෙන්නේ එකට ජීවත් වෙනකොට විවිධාකාර ප්‍රශ්න කම්කටොළු බාධක එන්න පුළුවන්. ඒවට ඉවසීමෙන් සාර්ථකව මෝඩ දෙන්න පුරුදු වුණාම ජීවිත ගෙනියන්න ලේසි. මම තේරෙනවා අම්මයි තාත්තයි කියන්නේ. මම තීරණය කළේ ඉවරයි. එහෙනම් අම්මයි තාත්තයි ගැන හිතන්න ඕනේ. දරුවන් ගැන හිතන්න එපා කියලා දෙමව්පියන්ට කියන එකේ තේරුමක් නෑ පුතේ. දෙමව්පියෝ දරුවෝ ගැන විතරමයි හිතන්නේ. ලොකු උදා.
තවටික දවසක් යනකොට ඔයාට තේරෙයි. පෞල් ජීවිතයක් ආරක්ෂා වෙන්නේ විශ්වාසය මත. එකපාරක් ඔයාගේ අතින් ඒ විශ්වාසය බිඳුණා. දැන් හොඳට හිතන්න. ආයි ජීවිත කාලෙටම ඔයනි දෙයක් සිද්ධ වෙන්න ඉඩ දෙන්න එපා පුතේ. ලොකු පුතා. තමුන්ට ඇති වෙච්ච කැලල මකා ගන්න පුළුවන් තමුන්ටම තමයි. කාලයක් යයි. හැබැයි උත්සාහය අතාරින්න එපා. ටික දවසකින් වර්ණ දුවවත් කාට හරි බන්දල දෙයි. කාලයක් යනකොට ওই තරහ මරහ අමතක කරලා වර්ණ දුවල අපිත් එක්ක ආයිත් කතා කරයි. වර උත්පලාව කසාද බඳින්න ඕනෙම නම් ඔය කසාද බඳින්න. හැබැයි ඔය මුළු ජීවිත කාලෙම ආදරය කරන්න ඕනේ මේ වරුණිට. ආ? ඔව්. ඔය හැමදාමත් ආදරය කරන්න ඕනේ මට. ඔය එකට අකමැති නම් ඔය දෙන්නට යහතින් ඉන්න මං ඉඩ තියන්නේ. ඔය බෝලේ ගෙවෙයි. හරි හරි. ඔයාට ඕන ගුගලි එකක්ද දූස්රා එකක්ද ස්ප්‍රින්ග් එකක්ද ඕන එකක් දාන්න නේද ඕනේ නේද කෝ ගහන ගන්නද ඔන්න කනු ඔන්න කනු කෙලින් දානවකෝ ඔන්න ලෑල්ල බිම ආ කොහොමද බාර අතිවිශිෂ්ටයිනේ අය කෙරුවේ තාක්ෂණේ දන්න ඒකනේ වල් පාරවල් ගහන්නේ ක්‍රිකට් වලින් කිසි අනාගතයක් නැහැ ගවුවා නම් එන්නකො බෝල හොයන්න බැට් එක අතේ තියන් බකන් ඉලන් ඉන්නේ වාමන රූපි වගේ බැට්ස්මන්ලා ෆීල් කරන්නේ නැහැ කියලා දන්නේ නැද්ද මේ පිට්ටනියෙන් එළිය කියලා පේන්නේ නැද්ද ඇයි සීමාවෙන් එළියට ගියාම බෝලේ අහුලන්න වෙනම කට්ටිය ඉන්න දැකලා නැද්ද ඔයා බබාද මෙතනදී වෙන කවුරුත් නැහැනේ අන්න ලොකු මහත්තයාට ලොකු නෝනාට රෙදි හෙදිලා නවත්තලා එන්නේ කියන්නේ බෝල අහුලන් ඔව් ඇයි අනේ මේ මාව මේ අයියාගේ වෙඩින් එකටවත් ඉන්නොදී ආයි ගිහින්දායි නාවලට නෑ මේ විකාර කියවට ඔන්න බලන්න චූටි බේබි කෝමින් කෝමින් හරි කැලුම් මහත්තයාට උත්පලාන වුණාම බඳින්න වෙනවා මරුණි අක්කව නොමැඳ සුදු අක්කව බඳින එක නම් මරු 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 නෑ නේද දෙයියෙක් වගේ මිනිහෙක් ලැබෙන්නේ උත්පලාන වුණාට මරුෙක් වගේ මිනිහෙක් ලැබෙන්න යනවා මොකද මරු කියලා කිව්වේ මරුනේ මරු තමයි ලාල් මොකක්ද අඳින්නේ වෙඩින් එකට ඔය ලොකු වෙඩින් පාටි මගුල් ගන්න නැහැ නේ චූටි බේබි මොකක් හරි සූට් එකක් අඳිනවා මේ මොකක් හරි කියලා මේ පැලතවානටයි හાર્ඩ්වෙයාර් එකට අඳින ඇඳුම නම් අඳින්න එපා හොඳේ චූටි බේබි හිතුවද මට මොලේ විකාර කියලා බලන්නකෝ මං ජෙන්ටල් මෑන් වගේ සූට් බූට් ගාලා ආපුවම කොහොමද කියලා මරුවටදී මරු තමයි සලමන් කන්නා විහිටි ආ මේ දින් මන්ද වරුවත් ඉසේ බෝල් කරානේ බැට් කරන්න දෙන්න ඔය අවුට් වෙන්නේ නැහැ නේ තැන්කියු තැන්කියු එළිදේ අල්ලපුවත් මිනිස්සු බණි දන්නේ නැහැ නේ හේ මොකටද ඇයි දැන් මං ගහන පාට බෝල ඒවත් එන්නේ බලමුකෝ බලමුකෝ නාන්නකෝ ඕ ඕ ඕ මොනවාද හරි ඔන්න හය අන්න ආ කොහමද බෝලේ ච මේක නං ජාත්‍යන්තර කුමන්ත්‍රණ නැද්ද මන්ද මොකද නෑ නෑ හොඳට බෝල් කරා කියලා කිව්වේ කනිස එහෙනම් මට තවත් chance එකක් දෙනවද ගාන ගාන විකට් ගන්න
තාත්තා වගේමයි. නවත්තන්න හරි ලේසි. ආ, නැන්. ඔන්න හය. ඔන්න හය. ආ, දැන් මොකද කියන්නේ? කැලුම් කරපු කැත වැඩේ නිසා අපේ වරුණේ ඉන්නේ හරි හිතේ අමාරු වෙන්නේ නේතු. අනේ නේතු ඔයාවත් පොඩ්ඩක් යත් එක කතා කරලා යාගේ හිත හදන්න බලන්න. මම යාට කතා කරන්න ආන්ටි. නේතු ඔයා පහුගිය දවස්වල උත්පලාගෙන හරි පැහැදීමකින් හිටි. දැන් ඔයා මොකද කියන්නේ? ආන්ටි ඇත්තම කිව්වොත් මෙතන සම්පූර්ණ වැරද්ද කැලුම්ගේ. එහෙම නැතු උත්පලාගවත් වරුණිගවත් නෙමෙයි. ඔයා කොහොමද නේතු උත්පලා වැරදි නැහැයි කියලා කියන්නේ? කැලුම් වරුණව මැරි කරන්න ඉන්නවා කියලා දැන දැනත් උත්පලා කැලුම්ගේ කරේ එල්ලුණේක වරදක් නෙමේද? ආන්ටි ඒ කතාවම උත්පලා වරුණිට කිව්වොත්? ඔයා එහෙම කියන්නේ කොහොමද නේතු? කැලුම් උත්පලා මැරි කරන්න පොරොන්දු වෙලා ඉන්නවා කියලා දන්නවනම් අපි කවදාකවත් කැලුම් මේ ගෙදරට වරද ගන්නෙ නැහැ. උත්පලා කරේ අපිත් එක්ක තියෙන ඊර්ෂියාවට මේ හැමදේම දැනගෙන කැලුම්ගේ කරේ එල්ලුණේක. අපි දන්නේ නැහැනේ ආන්ටි. කැලුම් වරණයට කලින් උත්පලාට පොරොන්දුවක් දුන්නාද කියලා මං නාගත්තා. ඔයා ගොඩක් වෙලා දැවිල්ල නෑ දැන් ටිකක් වෙලා. මේ මොකද මේ කවදාවත් නැතුව අවේලා වෙනාලා. මට හිතුණා මං නෑවා. මං බොන්න මොන හරි අරන් එන්න. සාමාන්‍යයෙන් ඔයා මේ වෙලාවට නාන්නේ නෑනේ. සාමාන්‍යයෙන් සිද්ධ නොවුණු ගොඩාක් දේවල් ඉස්සරහට වෙයි නේතු. මාව නවත්වන්න කාටවත් බෑ. අම්මටවත් බෑ, තාත්තටවත් බෑ. වරුණි, මට ඔයා ගැන ගොඩක් දුකයි. මං ගැන දුකයි? මං ගැන මොකටද දුක් වෙන්නේ? හා? දුක් වෙන්නේ මම මැරුණාද? දුක කියන දේ తాවකාලිකයි වරුණි. මං දුක් වෙන්නේ නෑ නේතු. මං දුක් වෙන්නේ නැහැ. ඔයා දුක් වෙන්නත් එපා. වාර දුක් වෙන්න ඕනේ නම් අර උත්පලා ගැන හිතලා දුක් වෙන්න. මොකද ඒක තප්පරයක්වත් එයාට සතුටින් ඉන්න මං ඉඩ තියන්නේ නැහැ. වරුණි, දැන්වත් උත්පලාට වෛර කරන එක නවත්තන්න. ඒක උත්පලාට නෙමෙයි ඔයාටයි හොඳ නැත්තේ. නෑ. කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඒක එහෙම වෙන්න නම් මං මැරෙන්න ඕනේ. මේ අපි මේ හැම දෙයක්ම අමතක වෙලා යන්න පොඩි ට්‍රිප් එකක් යමුද? නුවරඑළිය පැත්තේ රවුමක් යා. මට කොහෙවත් යන්න ඕනේ නෑ නේතු. වරුණි, ඇයි ඔය ඔච්චර හිතුවක්කාර වෙන්නේ? ඔයාලට මේ තරම් ලොකු බොරුවක් කරලා, ඔයාලට මෙච්චර වංචා කරලා, රවට්ටපු ගෙනාගෙන හිත හිත ඇයි ඉතින් විඳවන්නේ? ඇයි ඔයාගේ ජීවිතය ගැන හිතන්නේ නැත්තේ? මං හිතනවා. මං මගේ ජීවිතය ගැන හිතනවා නේතු. හැබැයි අර උත්පලාගේ ජීවිතේ අපායක් වුණාට පස්සේ නිකමට හිතලා බලපං කෝසලා. මංජු පුතාට සල්ලි පණම් වලින් අඩුපාඩුවක්ද? රූප ලස්සනෙන් අඩුපාඩුවක්ද? ගුණයාපත්කමින් අඩුපාඩුවක්ද? මොනවද අඩුපාඩු? රත්තරම් වටින කොල්ලෙක් නේ බං. මං අම්මට කිව්වනේ අම්මේ මම කැමති නෑ කියලා. එහෙම නෙමෙයි පුතේ. ඔය ඔළුවේ තියෙන විකාර අදහස් දැන්වත් හිතින් අතෑරලා දාලා ටික මොලේ කල්පනා කරලා වැඩ කරපම් බං. මොකද කියන්නේ කෝසලා? අම්මා කියන නිසා මං තව ටිකක් හිතන්නම්. මගේ කලවයසත් තප්පරෙන් තප්පරේ ගිල්ලා යනවානේ. ඒක තමයි මාත් කියන්නේ. අපි උන්වයි කැමති වෙමු. කැමති නේද දුව? කැමති කියන්න පුතේ, කැමති කියන්න. අනේ මගේ රත්තරන් දුව, මගේ සුදු දුව. කැමති නේද දුවේ? අම්මා කැමති දෙයක් කරන්න. කල්ලිවල්ලි කල්ලිවල්ලි. කල්ලිවල්ලි කල්ලිවල්ලි. ඒ කියන්නේ කෝසලාමට යාන්තමට කැමති කියන එක නේද නැන්දි? ඒක දැන් මංජු පුතාට ඇහුණානේ. මං අයියට යකටයි කෝල් කරලා කියන්න ඉක්මනට මේ මංගල්‍ය ලෑස්ති කරන්න කියලා. එපා නැන්දි එපා.
මට ඕනේ මගේ අම්මෝයි තාත්තෝයි යාන්තමට පුදුම කරන්න. ඒ හින්දා පොඩි වැඩක් කරමු. ඒ මොකද්ද? මුලින් කසාදේ රෙජිස්ටර් කරලා පස්සේ යාන්තමට යාලට කියමු. කලබල වෙන්න බලන්න. පස්සේ අපි ලොකුට වෙඩින්න ගමු. මට ඕනේ යාන්තමට අම්මෝයි තාත්තෝයි පුදුම කරන්න. මංජු මල්ලි කල්ලි වල්ලි කල්ලි වල්ලි අනේ මොන මංජු පුතාද? ඒ මංජු පුතා නෙවෙයි ඌ ලෝක පල් හොරෙක් නන්ද. මං තම මංජු පුතා. උගේ නම ඩෞරි ඩයස්. ඩෞරි ඩයස් දැවදි හොරෙක්. ඕ. ඩෞරි ඩයස්? අනේ මොකක්ද අපි මේකේ තේරුම? යන්තම් එක මංජු කෙනෙකුට කැමති වීගෙන එනකොටම මංජුල ඩබල් උනේ කොහොමද? මේ ඔයාට ලොකු වැරද්දක් වෙලා. ඒ මගේ අයියාගේ පුතා මංජු. එයාට ඩයස් කියලා නමක් නැහැ. අනේ නන්දේ නන්දට තේරෙන්නේ නැද්ද යාන්තමට මංජු පුතා මම ඒ පල් හොරෙක් ඔව් දෙන්න වුණේ අවුරුදු 10ක් ගිහලා අම්බු කරගෙන මගේ කෝසලාව බඳින්න මම මේට ආවේ නන්දේ මම වඳුරට මේද අයියගේ පුතා මංජු පොඩි කාලේ මාව වඩාගෙන බොක්කවනකොට මූ කවදරි මං වගේම මාතෙක් වෙයි කියලා කිව්වම මගම මේ මේ මාතකයි ආවා නන්දේ මසකනේ පංචු පංචු අක්කේ මට තියෙන්නේ මේ ෆොටෝස් එඩිට් කරලා වෙනම දෙයක් ක්‍රියේට් කරන්න. ඒකට දවසට මට 5000 ඇටච් කරනවා. මට පේන්නේ ආයෙත් ලොකු කරදරයක පැටලෙන්න යනවා වගේ. එහෙම ස්කෑන් කරන්න එපා කිසි error එකක් නැහැ. ඔයා කොහොමද එහෙම කියන්නේ? කවුද දන්නේ මිනිසුන්ගේ මොන මොන අදහස් තියෙනවද කියලා? හරි මං ෂේප් එක ඔන්ලයින් වල ඉන්නම්කෝ ඉතින්. මට තිබහයි මට බොන රසයත් එකක් හදන්නකෝ නොකිව්වොත් හම්බෙන්නේ නැහනේ ඇයි ඔයාගේ අතේ හිරියක් ප්ලේ වෙනවද ඔයාට බැයිද මේ ප්ලේ එක ඩවුන්ලෝඩ් කරලා අප්ලෝඩ් කරගන්න කට පරිසම් කරගන්නවා තමන් මෙතන වැඩ කරන්නේ සැලරි එකකට මං කියන විදිහට වැඩ කරන්න බැරි නම් ඔයා වගේ දරයවල මම වෙන කවර වැඩට ගන්න ඔයා කොහමද මාව මෙහෙන් ලොග් අවුට් කරන්නේ ආ ඔයාට ඉස්සෙල්ලි මම මේ ප්‍රොෆයිල් එකට ලොග් උනේ අත්තේ කට කරගෙන ඉන්න නැතුව මොන හරි වොයිස් කරන්නකෝ කට වහ ගන්න තිලා දුව යන කාමරේට මං ඔයාට දෙයක් හදාගන්න අර ඔෆිස් එකේ වහලා තියෙන කබඩ් වල යතුරු ටික හොයලා තියන්න. හෙට ඉඳලා මම ෆුල් ටයිම් ෆුඩ් කම්පැනි ගැන බලනවා. ඔකේ. මේක හරියන්නේ නැහැ. අලුතෙන් රීසෙට් කරලා සොෆ්ට්වෙයා ගැහුවේ නැත්නම් අපිට ලොකු අමාරුවක් වැටෙනවා. පේන්නත් දැන්ට මම මෙයාගේ වොයිස් එක අන්කන්ට්‍රෝල්. කියන දේ අහගෙන පාඩුවේ ඉන්න. ගියනෝ නැතුම් ලවාවත් අද්ද ගන්න බැහැනේ. ෆුඩ් කම්පැනි එකට ලොග් වෙලා මොන විනාශයක් ක්‍රියේට් කරයිද දන්නේ නැක්කේ. ඕන දෙයක් වෙච්චාවි. මේ හැම ප්‍රොෆයිල් එකක්ම නැත්තටම රිමූව් වෙලා හැමදේම ඩිසේබල් වෙනකන් දක්වා බලාගෙන ඉන්නේ. මේ හැමදේම විනාශ වුණත් මට කමක් නැහැ. මගේ දරුවා විනාශ වෙන්නේ නැතුව. තව අන්සක්සස්ෆුල් වෙන්න දෙයක් නැක්කේ. දැනටමත් අන්සක්සස්ෆුල්. කොහොමදලා ඔයාට මතක නැද්ද මේ මංජුව? පොඩි කාලේ ඔයාගේ මූණ මම මේම කරනකොට ඔයා මට ටොකු ඇනගෙන ඇනගෙන ගිහින් මංජු මංජු ඔව් රාලගෙන අනේ නැන්දේ යාන්තමට වා බේරගන්නකෝ මෙයාට ලොකු වැරදීමක් වෙලා තියෙන්නේ මේ යාන්තමට කියලා මගෙන් කන බලා ගන්න එපා හරිද මාතෝ යාන්තමට කියන්න අපේ නැන්දට මුගේ කියන මෙයා කාලයක් තිස්සේ පොලිසිය නොමග යවමින් පොලිසියට කට්ටි පැනපැන හිටපු කෙනෙක් තේරුණාද? මෙයාගේ රස්සාව තමයි එක එක පළාත්වල ඉන්න කසාද බඳින්න බැරුව ඉන්න මේ වගේ කාන්තාවන්ව රවට්ටගෙන කසාද බඳිලා දෑවැද්දරම් පැනලා යන කෙනෙක්. මං කිව්වේ යාන්ත්‍රමෙට මු ඩවුරි ඩේස් පල් හොරෙක් කියලා ඈ මු දෑවැදියෝරා අපිට ලැබිලා තියෙන පැමිණිලි අනුව මෙයා මේ විදිහට කාන්තාව 23 දෙනෙකුට වඩා කසාද බඳලා තිනවා.
මෝ 24 වෙනියට කෝසල අවුෙන්න ගියේ හොඳ විලාර බේරුනේ අයියා අනේ සර් මගේ බෑග් එක කාබරි මගේ බෑග් එකක් තරම් හෙට උදේට පොලිසියට පොඩ්ඩක් ඉන්න සර් මම මෝල් ගහ අරගෙන එනකම් ඒ මොකටද මෝල් ගහ මුගේ ඔළුව පොඩි වෙන්න දෙන්න ඔළුව පොඩි කරන්න නෙමෙයි කරපු වැඩේට මරන්නයි වටින්නේ තමුන්ලා මෙන්න මේ ගැන හොඳට මතක තියාගන්න ගෙදරට එන මිනිස්සු ගැන මීට වඩා විමසිලිමත් වෙන්න ඕනේ කියලා තේරුණාද තුන් දෙනාම හෙට උදේට පොලිසියට ඇවිල්ලා කට උතරයක් දෙන්න මේව අරගෙන යමු ඉතින් ආවට සම්බු හරි හරි පාඩියක් දාමු කල්ලිවල්ලේ කල්ලිවල්ලේ වංජේ බරවාගර ගියාද ඔබට ආයි කහය එළියට එන්නම් වෙන්නේ නැහැ දැන කාලයක් යනකම් ඵලයක් අනේ පුතේ මට සමා වෙන්න ඕනේ පුංචි කාලේ දැක්කට පස්සේ මම පින්තූරයක්වත් පුතාව දැක්කේ නැහනේ අනේ නැන්දේ ගණන් ගන්න බලන්න මම නැන්දව දැක්ක ගමන් මේ වගේ නැන්ද කියලා මම අඳුනගත්තා මග වගේම සයිස් එක තිබල මගේ මෝඩකමට ලන්නේ ඔව් යාන්තමට කියලා මගේ මෝඩකමට තමයි මිනිස්සු විශ්වාස කරන්න කියලා මේ දේ උනේ මේ හැබැයිද මොකද්ද උනේ කොහමද ඔය මේ ඩයිස් මෙහාට ආවේ मटार උන්දා ගාන කපා ගන්න තිබ්බ chance එකම නැති කරානේ. ඌව ගණන් ගන්න එපා ඩයිස් අයියා. කුකුලා අඬලා බෑ කීයේද ගියේ. අපි යමලාස්ටි කරන් ඉමු මාළු වහුවේ. ගණන් කියයි. අයියයි. ඕරේ වගේ. එනවා මේ පැත්තට. Excuse me. Hey. යාන්තමට ගැමුණු පාරට යන පාර පොඩක් කියනවා. ගැමුණු පාර. ආ. ගැමුණු පාර තා ගොඩක් දුරනේ. ඔයා කලින් නේ බහලාදී. දැන් මොකද කරන්නේ? ඔයා දෙන්නෝ මෙච්චර කල් හිටියයි කොට යාන්තමටවත් මට එක දවසක් හරි හම්බ වෙලා නැහැ. ඒක නේ මාත් කල්පනා කරේ. හැබැයි මම අවුරුද්ද ජීද්දවල හිටියි. මොනවද අවුරුදු 10 ජෙද්දවල කරේ? මම අවුරුදු 10ක් ජෙද්දවල එයාපෝට් එකේ ග්‍රවුන්ඩ් හැලස් කරේ. මට තව දැන කල ඉන්න තිබ්බා. අල්ලි වල්ලි කියලා ඇත්තරලා දාලා ලංකාවට ආවා. එහෙනම් ඉතින් අවුරුදු 10 කම්බ කරපු සල්ලි දැන් අතේද දැන් පොතේ. ඔව්. දැන් ඉතින් මේ කොහේ යන ගමද? මේ දවල් ගෙදර යන ගම. ආ ගාලි මේ බෑන්ඩ් කරවන්නේ කොහමද? අපි මංජුවට අන්දර ගෙදරින් අරලු. අවුනේ බං. කොච්චර සැලකුවද අපි? Thank you thank you thank you. හරි හරි මං ගිහින් එන්න. නන්දලා ළඟකදී මේ මංජුව ෆොටෝ හැකීමක් දැක්කලා නෑනේ. අයියෝ නෑ පොඩි කාලේ දැක්කට පස්සේ අද වෙනතුරු මාව දැකලා නෑ. මං රට යනකොට එයාපෝට් එකට ඇවිල්ලා දිනනවා. ඒගොල්ලෝ එයාපෝට් එනකොට මම ෆ්ලයිට් එකේ යනවා. පරක්කු වෙනවා. जीवत् बलंगोड़े महगे बलंगोड़े
प्रश्न नावट कमे पुते अपे किसी में तरह अपहास कर अपे हित्री इद्देला ए सर्वत मैडम वत खावदावत आपे टे हिमकल लन ऐसे ए वागे मटे विश्वास है ही निकिंगत हिम दया खावदावत सिद्ध वेन्नित नहीं कियला वही तरंग आपे वरना करने पा मटे मंगाऊ दिला तमत के पुते मंग क्या मटे कर लैस करना ले आंकलों दलांगे इन्हें वैदी अने आंटी यदा कंडनम बै इन्हन ते एका देखा बूम गुरु दाला आधमर गोड़ा सतुर दासा ये वाली है माँ दुप्पर दासा ऐसे है मकियानी हेटवा मेरी करना खेलूँ मेरी करना ඔයාගේ හීනේ හැබෑ වෙනවා. අට ගැන ගොඩාක් සතුටු. එතකොට සර් දුක් වෙන්නේ? දුක් වෙන්නේ නැහැ. අපිව කතාව වෙතින් නවත්තමු. අපි ආයෙ කතාව කතා නොකරමු. සමහර විට අපි දෙන්නට ඔය කතාව ජීවිත කාලෙටම කතා නොකරින්නේ නෙවෙයි. කමක් නැහැ. ඔයා සතුටින් ඉන්න. අටේ ඇති. හැමදාම इतने तम इन भयंत गीत इनवा नैने मितनिंग रेन पार ने हरी हरी भयंत गेदरी मैं को हनको अपे जीवित कील की हम वीम वेन वीम हिमी वीम महिमी वीम मैं हेम देखी मैं पीरिश दयाक नहीं दस किसी में दयाक सदा ते निकने ये तो पता जीवित बड़ी पुरुष दिए ने वेन भी मुई आही मुई वेन वेन ने हम भी वैसे दयाक नहीं दस ये वाके माही मुई वेन ने थीमी वैसे दया
කල්පනා කරලා බලුවා මේකත් හරි. සර් කේක් කැල්ලක් ගන්න. හෙට වගේ උත්සවයකින් අපිව නේද? යවන් දැන් කල හරිනවා. අනේ හිම විශේෂ උත්සවයක් නෑ සර්. රෙජිස්ටර් ගෙදෙත් එනවා. කසාද පොතේ ලියනවා. එච්චර. ඇයිසෙ ඔහම බලන්නේ? මට වගේ හැංගීම් තේරුම් ගන්න පුළුවන් උත්පලා. ආපහු. අනේ හිම කියන්නේ පාස ලොකු අය මාව එහෙම හරි එකගෙන යනවනේ. සර් තේකත් නිමෙනවා. කේක් කැල්ලක් කන්න. मट पुलवा मगे नंबर खादा सर सर इन चामरी मिस के लोग मामा हेट इंदा वेनम लोग हे कि अदर अब हितवत काम हम दाम इवरा हितवत काम हम दाम हिते तीन वाणी सर एव खबदावत नैति बिन्नी ने सर मट मगे में वेरी महाल सहोदर एक पागे कोई तरह ना पीट वेला तीन वाणी होया आप ही बिन्नी අපේ ෆුඩ් කම්පැනි වෙනුවෙන් මොන තරම් දේවල් කරාද උත්පලා මැඩම් උයි සර් උයි වෙනුවෙන් ඉස්සරහටත් මට මොනවා හරි කරන්න තිබුණොත් මට පුළුවන් හැමදේම මං කරන්නවස මොනෝ නැතත් මටව දුරින් ඉඳන් දකින්න ඔයා සතුටින් ඉන්න ඒක මගේ හිතේ තියෙන ලොකු ප්‍රාර්ථනාවක් ජීවිතේ හැම කරදරයක්ම ඉවරයි කියලා ආගේ හිතේ අදිෂ්ඨානයක් තියාගන්න උත්පලා वाल उत्पलाव कसाद बांधी नौने मना और कसाद बांधी है बे और मुझे जीवित काल में आदरे करान नौने मैं वारू नहीं था हाँ ओ वो हम दाम में आदरे करान नौने मटर लोग फुटी मुकुट कराने मुना तो काल पना कराने मानी सा है मोटे प्रश्न है කද්දම මට මේ සිද්ධ වුනේ තුරදීක නබල වැඩ කරපු එකේ වැරද්ද පුතේ දැන් මොනවා කරන්න වෙච්ච දේවල් තේරුම් ගන්න මට පරක්කු වැඩි වාසු දුදුව බඳින්නේ අකමැත්තෙන්ද එහෙම දෙයක් නෑම මම එහෙම නෑ වලු කලකිරීමකින් කතා කරන්නේ හෙට කසාද බඳින්න ඉන්න මිනිස්සෙක් මේ විදිහට ඉන්නේ මරණ හතක් ඇති මිනිහ පැණිකෑ වගේ නේද මං හිට කසාද බඳින්නේ මාරාන්තික ප්‍රශ්න ගොඩක් වටේ තියාගෙන ඒ හැම දෙයක්ම අමතක කරන්න පුතේ විසඳ ගන්න බැරි තරමේ ප්‍රශ්නයක් මෙතන නැහෙනේ අම්මේ වරුණි තාමත් ඉන්නේ හිත හොඳකින් නෙමෙයි ඔව් ඒත් කාලයත් එක්ක වරුණි ගිහිතත් වෙනස් වෙයි පුතේ මම නම් හිතන්නේ නැහැ වරුණි වෙනස් වෙයි කියලා ඔයාට අදේ වර්ණි දුව මුණ ගැහුණාද? නෑ මේ. ඔව්. අද දෙන වර්ණි මට මීට් උනා. මොකද්ද පුතේ කරන්නේ? දැන් ওই කතාව තාත්තා දැනගත්තොත් මට විසුවක් වෙන්නේ නෑ. වර්ණි මට හම්බෙන් හම්බුනේ. ලොකු දෙයක් කරගන්න එපා ඒක. යාගෙන එනකොට මොකද්ද පුතේ කරන්නේ? අම්මේ මං සැරයක් කිව්වනේ. මං බයික් එකේ යනකොට වරුණි පාරේ හිටියා. එච්චරයි. මොනවද වරුණි දුව කියන්නේ? මටයි සුදුටයි යහතින් එන ඉඩක් තියන්නේ නැහැ කියලා.
අයිති මොනා කරන්නද? ඔය කේන්තියට කියන කතා ටික දවසක් යනකොට ඔය ඇරිලෙයි. හරි හරි. පුතා දැන් නිදා ගන්නකො හිටු දින එක දින්නත් ඕනේ නේ. දැන් කල්පනා කරන්න එපා. බිත්තර දානවද මන් දන්නේ මෙච්චර වෙලා මේ වගේ උන්ට මෙහෙම කරලා මදි කවතකට හෙලෝ හෙලෝ මෑන් මෙතනින් පිටත් වුණා ඔව් ඔව් මේ දැන් දැන් එහෙනම් වැඩේ පරිස්සමෙන් කරන එක තියෙන්නේ මම මෙතනින් මාරුණා තිලක් වෙලාව කීයද 11:30 ඇටච් කරලා දෙන්න පුළුවන් තාම මයන්ත ආවේ නෑනේ ඒකනේ අක්කේ මාත් ෂට්ඩවුන් නොවී ඔන්ලයින් ඉන්නේ කවදාවත් මෙච්චර පරක්කු වෙන්නේ නෑ අක්කේ මිනිස්සු කසාදයක් ක්‍රියේට් කරගන්න කලින් වේලාසෙනින් හෝම් ප්‍රොෆයිල් එකට ලොග් වෙනවා කසාදේ ක්‍රියේට් කරගත්තට පස්සේ මිනිස්සු ප්‍රොෆයිල් එකට ලොග් වෙන්න වෙලා යනවා අනේ මන්ද අපිට මොනවා වෙන්න යනවද කියලා කෝල් කරලා බලන්න පුතා කොහෙද කියලා අක්කේ මේ මයන්ත දැන් අපෙන් රිමූව් වෙලා කසාදයක් ක්‍රියේට් කරගෙන ඉන්න කෙනෙක්. එතකොට මේ අර බෙඩ් එකට වෙලා ගොරව ගොරව ෂට්ඩවුන් වෙලා ඉන්න Wi-Fi රවුටරේ නෙමෙයිද මයන්තට කෝල් කරලා අප්ඩේට් වෙන්න ඕන. කසාද බැඳ කියලා අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවව අයින් කරලා දාලා ඉන්න පුළුවන්ද? අක්කේ මම මයන්තගේ වර්ෂන් එකට කන්වර්ට් වෙලා හිටියනම් ඔය Wi-Fi රවුටරේට මෙගා පවර් ෂෝට් එකක් ප්ලේ කරලා ඇඬවීමක් ප්ලේ කරලා තමයි මේ ප්‍රොෆයිල් එකෙන් ෆෝවර්ඩ් කරන්නේ. හා ඇති ඇති. පුතාට ඇහෙන්න විතරක් ඔය කතාව කියන්න එපා. අක්කේ එයා මේ ප්‍රොෆයිල් එකට ලොග් වුණා විතරයි අපි නිකන් ඩෙක් පීස් ගන්නට වැටුනේ. මේ ප්‍රොෆයිල් එක රිකවරි කරගන්න බැරි තරමටම ඩිසේබල් වෙලා අන්මවුන්ට් වෙලා යයි අක්කේ. ඕන දෙයක් වෙච්චාවේ මයන්ත කොහෙද කියලා බලන්නකෝ. හරි. හරි මොකද උනේ? චාමරේ ඇයි දුව? අනේ ආන්ටි. ඇයි දුව මොකද උනේ? මයන්ත. ඔව් මොකද උනේ? මොකද උනේ මගේ දරුවට? මයන්තගේ කාර් එක ඇක්සිඩන්ට් වෙලා. මොනවා? මට දැන් හොස්පිටල් එකේ කතා කරේ හරියට මුකුත් කිව්වේ නෑ. අනේ මගේ රත්තරන් පුතා. අක්කේ. අක්කේ. මේ තකල් බබරයක් එන්නේ. අක්කේ. 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 අක්කේ 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 කන්දාලා ගේන්න නะ අක්කේ මගේ හිතට හරිනේ වරුනේ මොකද්ද කැලුම අයියෝ මේ කියවන්නේ ආ මම මේ හොඳින් කියන්නේ මට ඔයාගේ හිතට හරි ගියත් එකයි නැතත් එකයි ඔයා එක දෙයක් හොඳවට මතක තියාගන්න ඔයා අද ඉඳන් වැඩ කරන්න ඕනේ මට ඕන විදියට බාත්รูම් එකට උනත් යන්න ඕනේ මගෙන් අහලා දැන් මම ඊට කාර් එක කරන්නද හදා මේ වැඩි කරන්න ඇර දඩුවන් හම්බෙනව නේද? ආ? ආ? දැන් ඔක්කොම හරිනේ. මේ වෙලාවත් හරි. වෙන වර දෙන්න එකගෙන එන්න. රෙජිස්ටර් වල නම් ටික ඔක්කොම හරිනේ නේද? ඔව් සර් ඔක්කොම හරි. හරි. ID නම්බර් සුත් ඔක්කොම හරි සර් මම බලලා තියෙනවා. හරි. එන්න එන්න එන්න. हेलो पुता हरी एहना मां कियन विदियटम दें कियान्न कैलुम वसंत सेनविरत्न यान मम कैलुम वसंत सेनविरत्न वन मम वरुणी जयसूरी यान आयव वरुणी जयसूरी वन आयव मागे भार्याव वशेन मागे भार्याव वशेन बार गन्ना बवट බාර ගන්නා බවට මෙහි සිටින සියලු දෙනා ඉදිරිපිට
මේ සිටින සියලු දෙනාම ඉදිරිපිට දිවුරා පොරොන්දු වෙමි දිවුරා පොරොන්දු වෙමි දැන් ඔයා කියන්න වරුණි ජයසූරිය යන මම වරුණි ජයසූරිය වෙන මම කැලුම් වසන්ත සෙනවිරත්න යන අයව කැලුම් වසන්ත සෙනවිරත්න වෙන අයව මාගේ ස්වාමි පුරුෂයා වශයෙන් කැලුම් අයියේ කැලුම් කැලුම් අයියේ කැලුම් කැලුම් අයියේ आदरी අපි මේ හැම දෙයක්ම කරන්නේ වා වෙනුවෙන් නේ දැන් හොඳටම රෑ වෙලා වගේ දැන් ওই දේවල් අමතක කරලා නිදා ගන්න නෑ නෑ එපා එපා නිදා ගන්න ඕනේ නෑ ඔයා එළි වෙනකන් හරිය හැරලා ඉඳලා හිතන්න ඔය කැලුම් කියන්නේ මොන තරම් ජරා මිනිහෙක්ද කියලා හරි හැබැයි හෙට උදේ නැගිටිනකොට ওই මිනිස්සයා ඔයාගේ මතකේවත් තියාගන්න අඩුම ගානේ නමවත් මතක තියාගන්න ලදුව මං සමන්මලි මඩම් ඇයි මේ කලබලෙන් වගේ අනේ දුවේ ඊයේ මයන්තගේ වාහනේ ඇක්සිඩන්ට් වෙලා ඒ ඉඳලා එද්දි මොනව අම්මේ අනේ ටිකක් එන්නකෝ දැන් කොහමද මඩම් සර්ට मैडम සර්ට මේ දේ සිද්ධ වුණේ ඊ අපේ ගෙදරින් දැන් යද්දි මොකද වෙලා තියෙන්නේ සුදු පුතේ කෝ දෙන්න බලන්න සමන්මලි අනේ මොකද වුණේ සමන්මලි ඕ මේ මේ පුතේ මම නුත ඇච්චර හයියෙන් ඩ්‍රයිව් කරන්නේ නැහැනේ අනේ ඔව් තාත්තේ මම එක්මන්ට රිවිලර් එකට කතා කරන්නම් ඔය දෙනා කීයද බලලා එන්න හොඳේ සමන්මලි කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ අපි ඉක්මනට එන්න. ලොරියා කප්පගෙන ගිහිල්ලාලු ජයි. ලොරිය නවත්තන්න නැතුව ගිහිල්ලාලු. නන්ද මේක කවුරුද ප්ලෑන් කරලා කරපු එකද දන්නේ නැහැ. හේ කවුද සෙට මේ වෙලාවෙ එහෙම දෙයක් කරන්නේ? සමන්මලි කියන්නේ නම් කවුරු හරි වමනාවෙන්ම කරලා තියෙන්නේ කියලා. अने पापुते मटोगे करगान्न पुलुवां
පුතාගේ මේ දැන් කාලේ ෆොටෝ එකක්වත් අපි දැක්කලන් ඉතින් කොහොම දෙයක් අපිට වෙන්නේ නෑනේ කොහෙද නැන්දි අපේ පවුල් දෙක අතර කිසිම සමගියක් සමාදානයක් තිබ්බේ නැති ඉඳනේ නැන්ද මේ වගේ දෙයක් සිද්ධ වුනේ කොහොම හරි කමන්නේ ඒ නීල මදන හොරාගේ මගේ දුව බේරිච්ච එක නම් ලොකු දෙයක් පුතා දන්නේ නෑනේ දෙමාපියෝ පුදුම කරවන්න කියලා මේ කසාදෙන් හොරෙන්ම රෙජිස්ටර් කරමු කියලා toy මිනිහා අපිට කිව්වනේ හැබැයි කොහොමද නැන්දි කුරුමක් කාර්යයටනේ යාන්තමට හරි කර්මේ කරගන්නේ මොකද්ද ඔයා කිව්වේ ඔයා කර්මේ කිව්වේ මටද පිස්සුද කියලා යාන්තමටවත් මං ඔයාට එහෙම කියනවද කර්මේ කියන්නේ ක්‍රියාවක්නේ ඈ ඒක අපිට දෙවිදියකට ගන්න පුළුවන් කුසල් කර්ම අකුසල් කර්ම මං කර ගන්නවා කිව්වේ කුසල් කර්ම හැබැයි මේක මතක තියාගන්න ඕ මංජු ඔහොම නෙමෙයි කොහොම කිව්වත් ඔයාගේ හිතේ තියෙන දේවල් මේ කපේදී නම් සිද්ධ වෙන්නේ නැහැ මම මේ අම්මටත් එකයි කියන්නේ මේ දරුවා ඔයා හින්දා මොනතරම් කරදර ගොඩක පැටලිලා ඉඳලා දාවේ එතනින් පැනලා එන්න පොඩ්ඩක් ප්‍රමාද වුණා නම් මොකද වෙන්නේ ඔකක් වෙන්නද මං අර ඩෞරි ඩයිස් කසාද බැඳලා හොඳට ජීවත් වෙනවා අර කසාද 23ක් බැඳපු මිනිහව කසාද 23ක් බැඳපු මිනිහ සැපයි මේ ජිම් පප්පව කසාද බඳින්නට වැඩිය ඒ හොරතක් කඩියත් එක්ක යන එක සැපයි මට මේ අනුගෝසුවත් එක්ක යනවට වැඩිය ඔයා ඕවා ගණන් ගන්න එපා පුතේ මෙයා මුලින්ම එයාට කිව්වෙත් ඔහොම තමයි කල්ලි වලි නැද්ද කවන්නේ නෝන්නේ මං ඌව ගණන් ගන්නෙ එන්නේ මං ඇදි ගන්න ලම්මිලා ලම්මිලා හැටේ දුරව පුරුදු වෙනවනේ කොසලා කැමති යෝවට ආ මේක බොන්නකෝ අස්ති බීතීමක් වෙලා තියෙනවා තනින් තන පොඩි තුවාලක් තියෙනවා මට ගොඩක් වේදනයි කැක්කුම අඩුවේනේ බෙහෙත් බිව්වනේ දැන් මයන්ත කොහොමද දැන් ඔයාට डॉक्टर අනිවාර්යයෙන්ම ඔයා වෙන කල්පනාවක එන්න ඇද්දි. ඉස්සරහට ලොරියක් එනවා කියලා දකින්න නැතුව ඇති. චාමරි ලොරිය හිතාමතාම චාමරි මාව හැප්පුවේ. ඒක මට කියලා වැඩක් නැහැ. ඒකව පොලිසියට කියන්න. ඒ චාමරි වහවිදර කතා කරන්න. ඊයර යාළුවෙක් ගෙදර යනවා කියලා කොහෙද ගියේ? මට කියන්න බැරි තරකද? මම ඊයේ කොහෙද ගියේ? දැන් කැක්කුම අඩුද? ටිකක් ඉතර අඩුයි මිසි. බෙහෙත් වලටද නැත්නම් වයිෆ් අවිල කතා කර කර ඉන්න නිසාද? බ්ලඩ් දෙන්න වෙයිද දන්නේ නැහැ. ડોක්ටර් අවිල කියයි. එහෙම වුණොත් කවුරු හරි හොයා ගන්න වෙනවා. පුළුවන් මිසි. හොයා ගන්න පුළුවන්. කවුරුත් ඕනේද? මේ වයිෆ් ඉන්නේ. මේ මගේ බ්ලඩ් ගෲප් එක නම් වෙනස්. ඒකට කමක් නැහැ. පේෂන්ට් අවශ්‍ය බ්ලඩ් එක බැංකකින් දෙනවා. ඒ වෙනුවට බැංක එකට වෙන ලේ වර්ගයක් දෙන්න වෙයි. හරි. මං කෙනෙක් එවන්න. පස්සේ බලමු. ડોක්ටර් කියයි ඇවිල්ලා.
මේ වෙලාවේ අපි මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕන සුදා. අද වර්ණිට ගෙදරින් පිට කොහෙවත් යන්න දෙන්න එපා. මට බයයි කුමාර. අද මෙයා නන්දලේ ගෙදර ගිහිල්ලා මොකක් හරි කලබලයක් ඇති කරයිද කියලා. ඒක තමයි මං කිව්වේ කල්පනාවක ඉන්න කියලා. අනේ මන් දන්නේ කොහොමද මේ ළමයාගේ හිතෙන් කැලුම්ම අමතක කරන්න කියලා. අපි කොහොම හරි කරන්න එපා. ඒක ලේසි වෙන්නේ නැහැ කුමාර. අද උදේත් නැගිලා කැලුම් ගැන කීකේ පැයක් විතර අඬ අඬ හිටියා. මේක මම පුදුම වැඩක් නේ. අම්මා පල සුදා මට එන කේන්තියට මට පුළුවන් ඔය කැලුම්ම මුහුදට තල්ලු කරලා දාන්න. කේන්ති අරගෙන මේ ප්‍රශ්නේ විසඳන්න බෑ කුමාර. තාත්තයි දුවයි දෙන්නම වුණාම මේ ප්‍රශ්නේ අවුල් වෙන එකයි වෙන්නේ. මොන දේ වුණත් ඔය කැලුම් කරපු සවුත් වැඩේ නම් අමතක කරන්න බෑ. කුමාර දැන් අපි මුලින්ම කරන්න ඕනේ ඔක මතක් කර කර ඉන්න එකද වරුණිගේ හිත හදන එකද. තව ටික වෙලාවකින් කැලුම් මුත්පලාව බඳිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ කුමාර? මොනවා වෙන්නද? මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි. කුඩල්ලව මෙට්ටු උඩ තියන්න බෑනේ. ඒ වගේ තමයි කැලුමත්. ඒ කුණු ගොට්ට වැටලා ඒ කුණු ගොඩේම දුක් විඳ විඳිනේ. අපිට බැයිද කුමාර මේ කැලුම්වයි උත්පලාවයි කොයි හරි දුර පළාතකට යවන්න. මේ අපේ වරුණ දුවට නොපෙනෙන තැනකට. ඒ මොනවාද? අඩුම ගානේ කුමාර මේ අපේ වරුණ දුව කාට හරි බන්දලා දෙනකන්වත් නෑ සුදා. ඒ දෙන්න අපේ වරුණිට පේන මාන හිටපුවාවේ. අපේ වරුණි දකින්න ඕනේ උන් දෙන්න දුක් විඳිනවා. ආ ජීවත් වෙන්න විදිහක් නැතුව අඬ අඬ අන්තිමට කසාදේ කඩාගෙන වෙන් වෙන හැටිත් අපි වරුණි දකින්න. ඊට පස්සේ ඔයා හදන්න කැලුම බෑන කරගන්නද? බෑන කරගන්න? ඔය කඩිපුලියව? දරුවෙක් තියා ගෙදර හදන බලු පැටියෙක්වත් මන් දෙන්නේ නැහැ ඔකට. එහෙමනම් කුමාර ඔයා දෙපාරක් හිතන්න උත්පලාවයි කැලුම්මයි වෙන් කරන්න ඉස්සෙල්ලා. ඔයා කලබල වෙන්නේ නැතු ඉන්නකෝ. මං එහෙම කරන්නේ අපේ වරුණිය හොඳ තැනකට දුන්නාට පස්සේ. තාත්තා මාව හොඳ දැනගර දීලා ඉවරලා තාත්ති මොනාරි කරන්න හිතාගෙන ඉන්නවා නම් දැම්මම මේ දැම්මම තාත්තිගේ ඉතින් ඒක අයින් කරලා දාන්න. වරුණි එතකොට ඔයා කියන්නේ ඔයාව හොඳ තැනකට නොදී නරක තැනකට දෙන්න කියලාද? අම්මා මම කියන්නේ මට කොහෙවත් යන්න ඕනේ නැහැ. මට කොහෙවත් යන්න ඕනේ නැහැ. වරුණි ඔයාලට මාව මේ ගෙදර තියන් ඉන්න බැරි නම් දැම්මට කියන්න. වරුණි මම අරනේ තුල ගෙදරට ගින් ඉන්න. මේ ඔයා කලබල වෙන්නේ නැතු ඉන්න. මම මේ කියන්නේ අද හෙට වෙන දෙයක් ගැන නෙමෙයි. කොහෙද යන්න හදන්නේ? මම යරනේ තුලගේ. නෑ නෑ. අද ඔයා කොහෙවත් යන්නේ නෑ. අද ඔයා කොහෙවත් යන්නේ නෑ. ඕන නැතුට කියන්න මෙහෙට එන්න කියලා. වරුණේ තාත්ති කියන දේ අහන්න වරුණේ. තාත්තා! ලාල්! ලාල්! මොකක් කරද මන් දන්නේ? ලාල්! මංකරගත්ත මෝඩකමක් කියලා කිව්වේ. ලාල් මේ වැඩේ මමනේ ලාල් බැනුම් අහන්නේ. ඉතින් හස්තිලා ඔය අතනී පැල්ලට දුකක් ඇදුනම අතපහුවින් වෙනවා තමයි. බඩහදිස කළු ජුලි කලබලේ වගේ. මං කොහොමද පාරට වහින්නේ? අම්මෝ. එන ලාල් ඉන්න මං යන්න. එපායි බයි බා. ජුඩි බේවි තනියෙන් එනවා කිව්වම ලොකු මහත්තයා ලොකු නොනයි මගේ ඔළුව කයි. බඩේ හැමාරුවස්සේ ගොටි කැහැක. මං සුදුවක් කියලා ගෙදර තනියම ගිහිල්ලාම නැහැ නේ. Patum